1930 නමේදී ජර්මනි ගුහාවක් කැණිම් කළ පුරාවිද්‍යාඥයන් ඉතා සිත්තද ගන්නසුළු සොයාගැනීමක් කළා. ඒ අය මීට වසර 30000කට ඒ වගේම 40000කට දක්වා කාලයකට අයත් දැවැන්ත මෙමත් දලක කොටසකින් කැටයම් කරපු පෞරාණික ප්‍රතිමාවක් හොයාගත්තා. මේක මෙතෙක් හමු වූ පැරණිතම ප්‍රතිමාව වෙනවා. ඒක ඇත්තටම ලස්සනයි. ඒ වගේම හරිම අමුතුයි. ඒකේ උඩුකය මිනිසෙක්. එයා ඉන්නේ කෙලින් සහ දෙපයින් හිටගෙන. නමුත් මේ පිළිමෙට තිබුණේ සත්වයේ හිසක්. පේන විදිහට ඉතා විශාල බලලෙක්ගේ වගේ. සිංහෙක් කියලා හිතාගන්න. අපේ මිනිස්සු සැබෑ දේවල් දෙකක් එක් මනක් කල්පිත දෙයක් බවට ඒකාබද්ධ කිරීම පිළිබඳව පැරණි කලාත්මක නිර්මාණවලට උදාහරණ අපිට ඕනෑ තරම් හොයාගන්න පුළුවන්. ඒවා ලංකාවෙත් අපිට හොයාගන්න පුළුවන්. නමුත් මේ මානව රූපී මිනිස්ය නොවන ආකෘති ඇතුලේ ඇති තේරුම අපි කිසිදා නොදන්නා යම් සංකීර්ණ සංකේතාත්මක අර්ථයක් නිරූපණය කරනවා වෙන්න පුළුවන්. මේ වගේ දෙයක ඉතිරි වෙලා තියෙන එකම කලාත්මක සාක්ෂිය මේ පිළිමෙම නෙමෙයි. යුරේෂියාවේ වෙසෙන පුරාණ ජනයා ඔවුන් ජීවත් වෙච්ච එක්තරා කාලයක් ගැන අපිට කියනවා. අන්න ඒ කාලේ දැවැන්ත ඒ වගේම බියකරු බලලන් ජීවත් වෙලා තියෙනවා. මෙන්න මේගෙන අපි තොරතුරු හොයාගත්තේ ප්‍රංශයේ ෂෝවෙට් ගුහාවේ ඇතුලේ ඇඳලා තියෙන චිත්‍රවලින්. උදාහරණයක් විදියට මේ පිළිමය හමු යුගය සහ මේ යුගයේ පරිසර තත්වයන් සමකාලීන බවත් අතරම අමුතු විදියේ දැවැන්ත බිලාලෙක් මෙහි සැරිසරූ බව අපිට සාක්ෂි කියා පානවා. උන්ගේ පොසිල මහද්වීපය හරහා ස්පාඤ්ඤය සහ පෘතුගාලය පවා සොයාගෙන තියෙනවා. බටහිරින් නැගෙනහිරින් සයිබීරියාව දක්වා යුකෝන් දක්වත් මේ පොසිල අපිට හම් වෙලා තියෙනවා. ඇතැම් පොසිල වසර 13000ක් පමණ පෙර මෑත කාලීන බව ගණන් බලා තියෙනවා. නමුත් ඇත්තරම මේ විශාල බලලුන් ජීවත් උනේ කොහොමද? අවසාන අයිස් යුගයේ යුරේෂියා පුරා ඒ අය කොහෙද හිටියේ? ඔවුන් අනිත් බිලාලයන්ගෙන් වෙන් කරගන්න අනන්‍යතාවය සොයා ගැනීම සම්පූර්ණයෙන්ම විද්‍යාව භාවිතා කරගෙනම සිද්ධ වුණා. සතවර්ෂයකට වැඩි කාලයක් අපේ විද්‍යාඥයන් මේක පස්සේ ලුහු බැන්දා. නමුත් කලාත්මක සාක්ෂි වලින් පැහැදිලි වෙනවා ඔවුන් කෙරෙහි අපේ මුතුන් මිත්තන්ගේ ආකර්ෂණය බොහෝ ඈතට දිව යනවා කියලා. මේ අద్భుත විශාල බලලගෙන පළමු පොසිල සාක්ෂිය 1810 දී දකුණු ජර්මනි ගුහාවක තිබිලා හොයාගත්තා. ඒක හිස් කබලක්. එතන ඉඳලා ඔවුන්ගේ තවත් බොහෝ පොසිල විවිධ ප්‍රදේශවලට පැතිරිලා තියෙනවා කියලා අපි හොයාගෙන තියෙනවා. අවසාන ප්ලයිස්ටොසීන් යුගයේ අවම වශයෙන් වසර 129000ක ඉඳලා 13000ක දක්වා කාලයකට පෙර ඉඳලම මේගොල්ලන් ජීවත් වෙලා තියෙනවා. කොහොම හරි මේ විදිහට හොයාගෙන තියෙන පොසිල එම යුගයේ යුරේෂියාවේ බහුලම ව්‍යාප්ත වෙච්ච මෙගා මාංශ භක්ෂකයන්ගේ පොසිල බව විද්වතුන් හොයාගත්තා. එසේ තිබියදීත් ඔවුන් සැබවින්ම කුමන ආකාරයේ විශාල බලලෙකුද යන්න පිළිබඳව විද්‍යාඥයන් සෑම විටම විවාද කරගෙන ගිහිල්ලා තියෙනවා. 1866 දී අධ්‍යනයකින් තර්ක කළේ ඔවුන් උතුරට සංක්‍රමණය වෙලා සීතරට අනුවර්තනය වූ නවීන සිංහ ප්‍රභේදයක් වන පැන්තරා ලියෝගේ අමුදම විශේෂයක් කියලා. වසර 100කට වැඩි කාලයකට පස්සේ 1985ක පළ වුණු විද්‍යාත්මක පත්‍රිකාවක සඳහන් වෙන විදිහට මොවුන් තව පියවරක් ඉදිරියට ගෙන ගොස් ඔවුන් වෙනමම සිංහයන් වර්ගයක් විදිහට වර්ගීකරණය කළා තියෙනවා. නමුත් 1996 පරේක්ෂකයන් දෙදෙනෙක් ඔවුන් කිසිසේත්ම සිංහයන් නොවිය හැකි නමුත් ඇත්ත වශයෙන්ම කොටින්ට වඩා සමීප බවක් වෙන්නු දැවැන්ත බිලාලෙක් කියලා කියන්න පටන් ගත්තා. කොහොම හරි 2006 වන විට ඇතමුන් යෝජනා කළා ඔවුන් සම්පූර්ණයෙන්ම වෙනස් විශේෂයක් කියලා. ඒ කියන්නේ කොටියෙකුත් නෙමේ සිංහයෙකුත් නෙමේ වගේ දෙයක්. යුරේෂියාවේ ඉතා ගැඹුරු පරිණාමීය මූලයන් සහිත සහ පැහැදිලිවම දැන් වඳ වෙලා ගිහිලා ඉන්න පැන්තරා ස්පෙලියා නමින් හැඳින්වෙන සිංහ විශේෂයක් ලෙස මොවුන් පසු නම් කළා. නමුත් ඇත්ත වශයෙන්ම ඒ අය කවුරු වුණත් ඔවුන්ගේ බොහෝ දේහයන් ගුහා ඇතුළෙන් හොයාගත්ත නිසා මේගොල්ලන් ගුහා සිංහයන් කියලා හැඳින්වුවා. මේක බොහෝ විට වරදවා වටහා ගැනීමක් වෙන්න පුළුවන්. මොකද බොහෝ විට ගුහාවල් ඇත්තරම දේවල් සංරක්ෂණය කරන්න දක්ෂ නිසා. මේ අයගේ නම ගුහා සිංහයන් වුණාට මොවුන් වැඩි කාලයක් ගත කරලා තියෙන්නේ විවෘත තනබිම් සහ වනාන්තර වාසස්ථානවල. නමුත් කිහිප දෙනෙක්ගේ අස්ථිවල සමස්ථානික විශ්ලේෂණ වලින් ගුහාවලසුන්ගේ පැටවුන් ඔවුන්ගේ ආහාර වේලේ කොටසක් කියලා හොයාගෙන තියෙනවා. ඒ වගේම මොවුන් මිනිසුන් පවා දඩයම් කරලා තියෙනවා. ඒ නිසා දවස පුරාම දඩයම් කරලා ඔවුන් රාත්‍රිය ගත කරන්නේ නැත්තේ ගුහාවල වෙන්න පුළුවන්. ඔවුන්ගේ ඇටසැකිලි කොටින්ට වඩා සිංහයන්ගේ ඇටසැකිලි වගේ පෙනුනත් යම් යම් ප්‍රබල වෙනස්කම් කිහිපයක් තියෙනවා. පළවෙනි දේ තමයි ගුහා සිංහ පොසිල විශාලයි. බෙරින්ජියා සිට ඒ අතර ප්‍රදේශයේ සයිබීරියාවේ ලීනා ගඟ සහ කැනඩාවේ මෙකෙන්සි ගංගාව අතර හමු පොසිල යුරෝපයේ වට වඩා කුඩා වූ අතර එයට ප්‍රධානම හේතුව ආහාර වෙන්න ඕනේ. ගොඩක් ආහාර තිබුණු ප්‍රදේශවල ජීවත් වුණු අය විශාලව වැඩුණා. ආහාර අඩු ප්‍රදේශවල ජීවත් වුණු අය කුඩාවට වැඩුණා. ඒ වගේම තමයි මේගොල්ලන් ජීවත් වන කාලයේ හිටපු පැරණි මිනිසුන් විසින් කරපු චිත්‍ර අධ්‍යයනය කිරීම තුළින්ද ගුහා සිංහයන්ගේ අනන්‍යතාවය පිළිබඳව ඉඟි කිහිපයක් අපිට ලබා ගන්න පුළුවන්. චවුට් සිතුවම් නූතන සිංහයන්ා සමාන සතුන් නිරූපණය කරනවා. ඒ වගේම ඔවුන් කණ්ඩායම් වශයෙන් එකට ජීවත් වූ සමාජ සතුන් ලෙස නිරූපණය වෙනවා. නමුත් අපිට මේ විදිහේ තොරතුරු හොයද්දී බොහොම අපූරු දෙයක් හම්බුණා. අපිට මුලදී මේ චිත්‍රවල ඉන්න ගුහා සිංහයන්ගේ ගැහණු පිරිමි වෙන්කර හඳුනා ගන්න බැරි වුණා. මොකද එක සිංහෙක්ටවත් කේශර නැහැ. නමුත් මේ කලාකරුවන් පිරිමි සතුන්ගේ ලිංගේන්ද්‍ර පව ඇඳලා තියෙන නිසා අපි දැනගත්ත මේ සිංහයන්ට කේශර තිබුණ අය නෙමෙයි කියලා. චිත්‍රවලින් ගොඩක් විස්තර අපිට ලබා දුන්නේ මේ මිනිස්සු ටිකට රෙස්පෙක්ට්.
මොකද ඒ අය නැත්තම් අපිට මෙයාලගේ හැඩරුවවත් හිතාගන්න බෑ. කොහොම හරි මේ සතුන් පිළිබඳව තව සියලු සාක්ෂි එකතු කිරීමට මෑත වසරවලදී අපේ විද්‍යාඥයන් සයිබීරියානු නිත්‍ය තුහිණවල තැන්පත් වෙච්ච සීත වූ ගුහා සිංහ පැටවුන් පවා සොයාගෙන තිනවා. මෙතෙක් සොයාගෙන තින හොඳින්ම සංරක්ෂණය වුණු අයිස් යුගයේ සත්වයා වන ස්පාටා ඇතුළු තවත් ගුහා සිංහ පැටවුන් හතරක් මේ විදිහ හොයාගෙන තිනවා. අවුරුදු දසදහස් ගණනක් වයස තිබුණත් මේ පැටවු දෙන්න ඊයේ මැරුණා වගේ හොඳින් සංරක්ෂණය වෙලා තියෙන එක ඇත්තම පුදුමාකාර දෙයක්. අපිට ඇත්තම ගුහා සිංහයෙන් බලන්න මීට වසර 13000ක්වත් ආපස්සට යන්න වෙනවා. කොහොම හරි මේ වෙද්දී අපිට පුළුවන් වෙලා තිනවා ගුහා සිංහයන් සහ නූතන සිංහයන් අතර වෙනස්කම් කිහිපයක් හෙළිදරව් කරගන්න. ඒවා ගුහා සිංහ චිත්‍රවලවත් සංරක්ෂණය වුණු ඒවා නෙමෙයි. උදාහරණයක් විදියට පැටවුන්ට රැලි සහිත ඝන ලොම් සහිත කබායක් තිබී තිනවා. ඒවා අද වර්තමාන සිංහ පැටවුන්ගේ දක්නට ලැබෙන ඒවා වගේ නෙමෙයි. ඊට වඩා බොහෝ වෙනස් ලොම් කබායක්. මේක ගුහා සිංහයන්ට හොඳ උණුසුමක් ලබා දෙන්න ඇති. ඔවුන්ගේ සීතල උතුරු වාසභූමි තුළ ඒ මොවුන්ට ඉතා වැදගත් වෙන්න ඇති. ඊට වෙනස් නූතන සිංහයන්ගේ ලොම් වඩාත් සුදුසු වන්නේ උණුසුම් දේශගුණයක් සඳහා. අන්න ඒව හැදිලා තින්නේ අධික උණුසුමින් ආරක්ෂා වෙන්න. ඒ නිසා මේ වගේ සාක්ෂි වලින් අපි ගුහා සිංහයන්ට ආවෙනික ලක්ෂණ බොහෝමයක් විද්‍යාවට ස්තුතිවන්ත වෙන්න හොයාගෙන තියෙනවා. මේ දෙන්නව සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා අපිට කියන්න බෑ. එකක් අනිකෙහි උපවිශේෂයක්ද එහෙමත් නැත්නම් මේවා සම්පූර්ණයෙන්ම වෙනස් විශේෂද? එසේත් නැත්නම් ඔවුන් ඇත්තරම කොටින්ගේ ඥාතින්ද? ඒ සඳහා අපිට අවශ්‍ය උනේ ගුහා සිංහ DNA. නමුත් හොඳ තත්ත්වයේ පවතින ඉපැරණි DNA ලබා ගැනීම බොහෝ විට දුෂ්කර අවස්ථාවක් වුණා. ඒකට හේතුව තමයි DNA මරණයෙන් පස්සේ ෂණිකම විනාශ වෙන පටන් ගන්න අතර එතනින් ඉඳලා ඉතා වේගෙන් ඒක දිරාපත් වෙන්න පටන් ගන්නවා. නමුත් නිවැරදි තත්ත්වයන් තුල ඒක සුරකිලා නම් සාමාන්‍ය සීතල වියලි සහ හිරු වලින් ඈත්ව පවතිනවා නම් ඕනම සතෙක්ගේ DNA සංරක්ෂණය වෙලා පවතින්න පුළුවන්. ඒත් ඉතින් මේ වගේ ඒවා හොයාගන්න බොහොම අමාරුයි. අපි මෙතෙක් හොයාගෙන ඩිකෝඩ් කරලා තියෙන පැරණිතම පැරණි DNA වර්ගය මීට වසර මිලියන 1.6කට පෙර විසූ දැවැන්තෙක්ගේ. නමුත් වාසනාවකට වගේ ගුහා සිංහයන්ගේ හමු පොසිල පුරාණ DNA සංරක්ෂණය සඳහා අවශ්‍යතා බොහොමයක් සැපිරුවා. මේගොල්ලන්ගේ මියගේ සිරුරු සීතල නිත්‍ය තුහින සහ අඳුරු වියලි ගුහා යන දෙකේම සුරක්ෂිතව පැවතුණු නිසා අමාරුවෙන් හරි අපිට පුළුවන් වුණා සුරකිව පවතින ගුහා සිංහයන්ගේ DNA හොයාගන්න. ඒ අනුව මෑත වසරවලදී පරීක්ෂකයන් බොහෝ දෙනෙක් ගුහා සිංහයන්ගේ DNA නිසාරණය කිරීමට සහ අනුක්‍රමණය කිරීමට සැබවින්ම සමත් වෙලා තියෙනවා. අවසාන වශයෙන් මේගොල්ලන්ගේ පොසිල විස්තර කිරීමෙන් සියවස් දෙකකට පස්සේ මේගොල්ලන්ගේ DNA අධ්‍යයනය කිරීම තුළින් අපිට එක්තරා දෙයකට මඟ පාදලා තියෙනවා. ඒක තමයි මේගොල්ලන්ගේ අනන්‍යතාවයේ ප්‍රහේලිකාව විසඳ ගන්න. නවීන සිංහයන් ගුහා සිංහයන්ගේ සමීපතම ඥාතීන් බව ඒ අනුව අපි හොයාගත්තා. නමුත් අපිට උඩින් බලපුවම මේ දෙන්නගේ සෑහෙන වෙනස්කම් තිබ්බා. නමුත් විශ්වාස කරන්න මේ දෙන්නම නිර්මාණය වෙන්නේ එකම සතෙක්ගෙන්. 2020 පළවුණු නවතම ජාන විශ්ලේෂණයේ ඇස්තමේන්තු කරන්නේ මේ බෙදී යෑම වසර මිලියන 5.9ක් අතර කොහේ හරි තැනක සිද්ධ වුණා කියලා. DNA දත්ත මගින් ගුහා සිංහයන් තුලම තවත් බෙදී යෑමක් අනාවරණය වුණා. මීට වසර මිලියන 1.2ක් මිලියන 1.4ක් අතර කාලයකට පෙර මොන් කොටස් දෙකකට කැඩිලා ගිහිල්ලා තියෙනවා. අන්න ඒ අනුව එක කණ්ඩායමක් වැඩිපුර ජීවත් වෙන යුරේෂියාවේ අනිත් කණ්ඩායම බෙරින්ගියාවේ ජීවත් වෙනවා. ඒක හරියට අප්‍රිකානු කොටියා සහ ශ්‍රී ලංකානු කොටියා වගේ. මේ දෙන්නම පෙනුමෙන් එක හා සමානයි. නමුත් දෙන්න උපවිශේෂ දෙකක්. ඒ වුණාට අතීතයේ එක සතෙක්ගෙන් තමයි පරිණාමය වෙලා තියෙන්නේ. ඉදි මම කිව්ව ස්ථාන දෙකෙන් හමුණු ගුහා සිංහයන්ගේ පොසිල විවිධ ප්‍රමාණවලින් යුක්තුනේ ඇයි කියන කාරණාවට පිළිතුරක් මෙන්න මේකම තමයි. ඉතින් ඇත්ත වශයෙන්ම ගුහා සිංහයන්ගේ උපවිශේෂ දෙකක්වත් සිටි බව ඒ අනුව අපිට කරුණු අනාවරණය වුණා. එක වර්ගයක් නැගෙනහිරින් අනික් එක බටහිරින් ජීවත් වෙලා තියෙනවා. තවත් කරපු ජානමය පරීක්ෂණ වලින් අපිට පැන්තරා ඇට්‍රොක්ස් එහෙමත් නැත්නම් ඇමරිකානු සිංහයා ගැනත් කරුණු හොයාගන්න පුළුවන් වුණා. මේ සිංහයා බ්ලේඩ් ප්ලයිස්ටොසීන් යුගයේ ජීවත් වෙච්ච තුන්වන වර්ගයේ සිංහෙක් වෙනවා. ඔවුන් ගුහා සිංහයන් සහ නූතන සිංහයන්ගේ මුතු මිත්තෙකුත් වෙනවා. ඒ අය ඔවුන් සියල්ලන්ටම වඩා විශාල සතුන්. යුරේෂියානු ගුහා සිංහයන් වගේම මොවුන්ගේ මූල ආරම්භයත් තවමත් විවාදාත්මකව පවතිනවා. නමුත් මේ විශේෂ දෙකේම DNA විශ්ලේෂණයෙන් විස්මිත පරිණාමීය සම්බන්ධයක් අනාවරණය වුණා. ගුහා සිංහයන් සහ ඇමරිකානු සිංහයන් මීට වසර 103කට පමණ පෙර එකිනෙකාගෙන් බෙදී ගිය සහෝදර පරම්පරාවන් කියලා අපිට පෙන්නුවා. මේක ඇත්තරම සිදුවෙන්නේ නැත්තේ බෙරින්ගියාහි ගුහා සිංහයන් පිරිසක් උතුරු ඇමරිකාවට තවදුරටත් සංක්‍රමණය වුණාට පස්සේ. අවසානයේ අයිස් තට්ටු වලින් ඒගොල්ලන් හුදකලා වෙලා ඇමරිකානු සිංහයා බිහි වෙලා තියෙනවා. කොහොමද මේ යුරේෂියානු ගුහා සිංහයා සිංහයන්ගේ විවිධාංගීකරණයට දායක වෙච්ච ප්ලයිස්ටෝසීන් යුගයේ වැදගත් සත්වෙක්. මේ යුගයේ තවත් බොහෝ විශාල ශීරපායි කණ්ඩායම් වලට බෙදී යෑම සිදුවෙච්ච කාලයක්. මේ සතුන් යුරේෂියානු ආහාර දාමේ ඉහළින්ම නැගී සිටියත් විශාල භූමි ප්‍රදේශයක් පුරා පැතිරී සිටියත් වෙනමම සිංහ විශේෂයක් බිහි කිරීමට දායක වුණාත් ඔවුන්ගේ කතාව වසර 13000කට කලින් අවසන් වෙනවා. දේශගුණික විපර්යාස ගොදුරු අඩුවීම් සහ සමහර විට මිනිසුන්ගේ පීඩනය වැඩිවීම නිසා අවසානයේ මේගොල්ලන්ට මේ ලෝකෙන් සදහටම වඳ වෙන්න සිද්ධ වුණා. මේගොල්ලන් වඳ වුණේ තනියම නෙමෙයි. තවත් බොහෝ පසු කාලීන ප්ලයිස්ටෝසීන් මෙගාෆෝනා සමගම තමයි මේගොල්ලන් වඳ වෙලා ගියේ. මේගොල්ලන් මේ විදිහට වඳ වෙලා ගියත්
මෙගොල්ලන් නිසකවම අපමත උන්ගේ සලකුණු තබා යන්න අමතක කළේ නැහැ. ඔවුන් පුරාණ කලාවේ සහ බොහෝ දේවල් වලට අපිට ආభాෂය ලබා දුන්නා. ඒ වගේම තමයි මේ සිංහ හිස ඇති අමුතුම රූපය වගේ දේවල් තුලිනුත් තවත් ප්‍රහෙලිකා මතු කරන්නත් අදටත් දායක වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඕක තමයි ගුහා සිංහයන්ගේ කතාව. ගුහා සිංහයන් ගැන ඔයාගේ අදහස අපිටත් දැනගන්න පහලින් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ හැමදාම බලන්න සිංහලපීඩියා subscribe කරන්න. මම හදන වෙනස්ම විදිහේ විනාඩි ෂෝට් බලන්න කැමති කට්ටිය සිංහලපීඩියා ෂෝට් channel එකත් මතකතෝ subscribe කරන්න. ඉතින් මේ මතක් කිරීමත් එක්ක අදට මම ගිහින් එන්නම්. ඔබ සැමට සුබම සුබ දවසක්.